පින්නවල අලියනාතාගාරය ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කනට අයත් පින්නවල තමයි මේ අලියනාතාගාරය පවත්වාගෙන යන්නේ 1975 වර්ෂයේ තමයි මේ අලියනාතාගාරය අක්කර 25ක භූමි ප්‍රමාණයක් තුල පවත්වාගෙන යමින් අනාථ අසරණ අලියතුන්ට ආරක්ෂාව ඒ වගේම රැකවරණ ලබා දෙන්නේ වයස් සීමාවකින් තොරව අලියතුන් වෙනුවෙන්ම අලි අනාථාගාරයක් පිහිටුවලා ඔවුන්ව ආරක්ෂා කිරීම ඔවුන්ට රැකවරණේ ලබා දීම ප්‍රධාන අරමුණු කරගනිමින් මේ පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරලා තියෙනවා මේ වන විට මේ අලි අනාථාගාරයේ අලියතුන් 76 දෙනෙකු පමණ සිටින බවයි මට දැනගන්නට ලැබුණේ මේ අලි ඇතුළු සියලු දෙනාවම තියනෑම සඳහා ගෙන යනු ලබන්නේ අලි අනාථාගාරයේ ඉදිරිපසින් ගලා බසින සුන්දර මාවයටයි. මේ විදිහට දියනෑමට ගෙන යන මේ අලි ඇතුළට පැය දෙකක පමණ කාලයක් මාවයට බැස කාලය ගත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඊළඟට කියන්නට ඕන මේ අලි අනාථාගාරයේ තමයි 2021 අගෝස්තු 31 වෙනි දින පිරිමි නිවුන් දරු උපතක් පිහිකල සුරංගී නම් ඇතින්න සමග ඒ නිවුන් අලි පැටවුන් දෙදෙනාද වාසය කරන බව මේ විදිහට ශ්‍රී ලංකාවේ නිවුන් දරු උපතක් ලැබී තිබෙන්නේ අවුරුදු 80කට පමණ පසුයි ඒ 1940 වර්ෂයට පසු කාලීනවයි තවත් විශේෂිත වූ කාරණයක් තමයි සිංහල දෙමළ යුද සමයේදී දෙමළ නායකයෙකු සමග සිටි මැනිකාද මේ වන විට සුවසේ වාසය කරන්නේ මේ පින්නවල අලි අනාථාගාරය තුලයි. විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලංකාවේ එක් ස්ථානයක් ලෙස මේ පින්නවල අලි අනාථාගාරය හඳුන්වා දෙන්නට පුළුවන්. විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලංකාවේ එක් ස්ථානයක් ලෙස මේ පින්නවල අලි අනාථාගාරය හඳුන්වා දෙන්නට පුළුවන් වෙලා තිබෙන බවද කිව යුතුයි. එහෙමනම් දැන් මම කියන්නම් පින්නවලට අලි බලන්න අලි නරඹන්න එන්න මාර්ග කීපයක්. කොළඹ සිට පැමිණෙනවා නම් කෑගල්ල පසු වී ටික දුරක් යන විට හමුවන කරඬුපන හන්දියෙන් හැරී යා යුතුයි.
ඒවගේම නුවර සිට පැමිණෙනවා නම් කෑගල්ල නගරයට ටික දුරකට කලින් නමුවන කරුණුපන හන්දියෙන් හැරී යා යුතුයි. දුම්රියෙන් පැමිණෙනවා නම් රමුක්කන දුම්රිය ස්ථානයෙන් බැස රමුක්කන කෑගල්ල මාර්ගයේ ගමන් කළ විට මේ පින්නවලට අලි බලන්නට එන්නට හැකියාව තිබෙනවා. උදේ 8:30 සිට සවස 6 දක්වා මේ පින්නවල අලි අනාථාගාරය දෙස් විදෙස් සංචාරකීන් සඳහා විවෘතව පවතිනවා. ඉතින් මේ සුන්දර අලියතුන් බලන්න එන්න කියලා ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා. එහෙමනම් නැවතත් හමුවෙමු මෙවන් සොඳුරු සුන්දර තොරතුරු ගෙනෙන නැවුම් වැඩසටහනකින්. ඉතික් රැඳී සිටින්න නිරෝෂා කුමාරසිංහ YouTube channel එකත් සමගින්.